දිවයිනේ රෝහල් ගණනාවකම නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති බවට තොරතුරු වාර්තා වනවා. කරවනැල්ල දෙහිඅත්ත කණ්ඩිය මහඔය කල්මුනේ ඇතුළු රෝහල් රැසක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ගත වූ මාස 12ක කාලය තුලදී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකු රට හැරගොස් තිබෙනවා. පද්ධතියෙන් ඉවත් වී ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 247ක්. හදිසි ප්‍රතිකාර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් 23 දෙනෙකුද රට හැරගොස් ඇති බවටයි වාර්තා වන්නේ. පවතින තත්ත්වයේ හමුවේ තවත් වෛද්‍යවරුන් 5000ක් පමණ විදේශගත වීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළා. දැන් මේ වෛද්‍යවරුන්ට විදේශගත වෙලා වෛද්‍යවරු විදිහට එකවරම රාජකාරී කරන්න බෑ. ඒකට ඔවුන් ඒ රටවල සෞඛ්‍ය පද්ධතියට අනුගත වීම සඳහා අන්තර්ග්‍රහණය වීම සඳහා විභාග කටයුතු අධ්‍යාපන සුදුසුකම් සපුර ගන්න ඕන. ගලන්තේ රාජකාරී කරන්න එක් විභාග ක්‍රමයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා වෛද්‍යවරයෙක් විදිහට රාජකාරී කරනවා නම් පද්ධතියට එකතු වෙනවා නම් තවත් සුදුසුකම් සපුර ගන්න ඕනේ. මැද පෙරදිගට තවත් විභාග පද්ධතියක් තියෙනවා. මේ වෙනකොට මේ රටවල් තුනේ විතරක් එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ මැද පෙරදිග විශේෂයෙන් ඩුබායි සහ ඕමාන් මේ රාජ්‍යයන් ඉලක්ක කරගනිමින් විතරක් ඒ විභාග කටයුතු අවසන් කරලා සමත් වෙලා ඕනෑම මොහොතක රටෙන් පිටත්ව යන සූදානමින් ඉන්නවා. රට තුළ වෛද්‍යවරු 5000කට ආසන්න ප්‍රමාණයක්. කියන්නේ මේ රටේ සමස්ත වෛද්‍යවරුන්ගෙන් 4න් 1ක් කොයි මොහොතක හෝ මේ රටට අහිමි වෙනවා. මේ අතර රට තුළ ප්‍රමාණවත් ඖෂධ තොග නොමැති වීමට ප්‍රධානතම හේතුව වෛද්‍ය සැපයුම් අංශයේ අකාර්යක්ෂමතාවය බව විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. ඖෂධ මිලදී ගැනීමේදී තොග පාලනය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය සලකා බලා නොතිබූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ජාතික විගණන කාර්යාලය විසින් මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදු කළ විගණනයේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.